සඳුදා උදේ ඡායා විලාසිතාගාරයට හැරෙද්දීම අසංකගේ වාහනයෙන් එළියට ආවේ. අසංකට ඉබේම තිරිංග තද විය. ඔහු වාහනේ වීදුරු අතරින් පෙනුණු ඡායාගේ මුහුණද සමීපව බැලුවේ. ඇතුළ හදවතේ දක්ෂ සිත්තරයෙකු සිටින්නා මෙන් ඒ රුව මොහොතකින් ඔහුගේ ලය මත ඇඳුනි. "Good morning sir." ඡායා පිරුණු හැඟීමෙන් වාහනේ පැති වීදුරුව වෙත පහත් වී කීවාය. අසංකට ඊට ප්‍රතිඋත්තරයක් දෙන්නට තප්පර කිහිපයක් ගත විය. "Morning ඡායා." දෙදෙනාගේම දිනෙත් මොහොතකට එකම බැල්මක නතර විය. ඡායා මෘදුව බිම් බලා ගත්තාය. ඒ දෙබම ඒ දිනෙත ඒ හසරැල්ල තුනී වීදුරු කැබල්ලකින් පපුව හාරන්නක් මෙන්නයි අසංක රසිතුනි. "මම උඩට යන්නම්ස." ඡායා බිම බලාගත්තුනම කීවාය. අසංක හිස වෙනවා පමණි. වාහනේ අසලින් ඡායා ගියපසු අසංක පැති කණ්ණාඩින් තමාට පිටුපා යන ඒ රුව දෙස මොහොතක් බලා උන්නේ. ඔහු මොහොතකට පසු වාහනේ පාරට ගත්තේ හදවතේ ඇදුණු ඡායාගේ රුව යලි යලිත් සිහි කරමින්. ගැහෙන රුවන් මෙතරම් සංවේදීව රස විඳිය හැකියයි ඔහු මීට පෙර දැනුන්නේ නැත. අසංක වාහනය මාර්ග තද බෙදෙර හසුව පසු කැසට් රෙකෝඩරය ක්‍රියාත්මක කළේ හිතට කාලාන්තරයකට පසුව දැනෙන රසබර අදහස් විඳ ගන්නට මෙනි. කැසට් යන්ත්‍රයෙන් වාදනය වුණේ රණතුංග මහත්මිය නිතර ඇසූ සංගම් චිත්‍රපටයේ ජනප්‍රිය ගීතයකි. ඒ මිහිරි හින්දි පදමාලා අතරින් අසංකට ඡායාගේ රුව දසදහස් වාරයකට ඡේදනය වෙමින් දර්ශනීය විය. අම්මා සමග යද්දී කොතෙකුත් මේ ගීතය ඌ අසා ඇත. ඒත් ඒ කිසි දිනක මේ තරම් රූපමය දර්ශන සහිතව ඒ ගීතයේ ඔහු රස විඳ නැත. ඒ හරියටම රස විඳි අධයයි ඔහුට සිතුනි. "Good morning madam." "අද චුට්ටක් පරක් වුණා." ඡායා රණතුංග මහත්මියගේ මේසයේ වෙතට ගිය සමාව ඉල්ලාගෙන මේ. "Morning ඡායා. පාරේ ට්‍රැෆික් නේද?" "ඒකමත් නෙමෙයි madam. අද තාත්තගේ උපන්දිනේ. ඉතින් අම්මා උදෙන්ම හීල් දානේ පන්සලට දුන්නා. මාත් ටිකක් උදව් වෙලා ආවේ. ඒකයි." "අනේ අම්මයි දුවයි තාත්තගේ උපන්දිනේටත් පින්කම් කරනවද?" රණතුංග මහත්මිය කරමින් උන් වැඩේ නවතා ඡායා දෙස බලා ඇසුවාය. "අපිට උන්නේ ඉච්චරනේ මැඩම්." ඡායාගේ දිනෙත් මොහොතකට තෙත්විය. "හොඳ මිනිසුන්ට මේ ලෝකේ ඉන්න තියෙන්නේ ටික කාලයයි ඡායා. උඹන්ට දෙයියෝ එයාලා ළඟට ගෙන්න ගන්නවා. අපි අසරණ වෙනවා." ඡායා නිහඬවම රණතුංග මහත්මියගේ මේසේ අපිලිවලට දමා තිබූ ෆයිල් කවර කීපය එකතු කොට පසෙක තැබුවාය. රණතුංග මහත්මිය බලා වුණේ ඡායාගේ මූණ දෙසේ. "කවදාරි හොඳ කොල්ලෙක්ව ලැබුණොත් හොඳයි. නැත්තම් පව්." ඇය අනුකම්පාවෙන් සිතුවාය. "බලන්න ඡායා, මේ ළමයා කරන වැඩ. බැංකුවට යන්න කිව්වම යතුරු ගත්තා ඔහෙ ගියා. මේ චෙක් ටිකක් දාලා ගිහිල්ලානේ උදෙන්ම. දාන්න ඕන චෙක් වගේක්." රණතුංග මහත්මිය බනින්නේ අසංකර බව ඡායා දන්නේය. ඇය බැන්නද ඒ බැනුමේ පවා මහා සිනසත් ඇවරී තිබුණි. "දැන් මොකද කරන්නේ? මං කියන්නද? ඡායා මේ චෙක් ටිකක් අරගෙන ත්‍රිවිල් එකකින් බැංකුවට ගිහිල්ලා සර්ට දෙන්න. දැන් මම දාන්න කියන්න." "බැංකුව ඡායා දන්නව නේද?" "දන්නවා මැඩම්. මෙතන බම්බලපිටි සම්පත් එකනේ." "ඔව්, පයින් යන්න එපා. ත්‍රිවිල් එකකින් යන්න. එතන ටිකක් දුරයි." ඡායා හෑන්ඩ් බෑග් එකේ කරේ දමාගෙන රණතුංග මහත්මිය අතින් චෙක්පත් කීපය අතර ගත්තාය. "සර්, බැංකුවෙන් ගිහිල්ලා නම් ඔයාම account එකට දාලා එන්න. පිස්සු ළමෙක්. කවදා හැදෙන්නේ ඉන්නවත් දන්නේ නැහැ. පොඩි එකා වගේ වැඩ." ඡායා කාමරෙන් පිටුවේ ඇය තවත් මොන මොනවද කියා අසංකර බනිද්දී. ඔක්කොටම වඩා හුරුතලෙයි ඡායා සිතුවාය. "කොහෙද යන්නේ?" නිලංකා ඡායා ඇද්දී ඇසුවාය. "මේ සර්, චෙක් ටික දාලා බැංකුවට ගිහිල්ලා තියෙන්නේ." "මැඩම් දාගෙන බනිනවා. මට ගිහිල්ලා දෙන්න කිව්වා." ඡායා සිනාසියගෙම කීවාය. නිලංගා ඡායාගේ දිනෙත් අල්ලා ගත්තේ මනමාල බැල්මෙනි. උදින්ම මූණ බලාගෙන බැරි වුණාම කොල්ලගේ හිත අප්සෙට් යනවා තමයි. ඒක අනිත් අය දැනගන්න ඕන. නිලංකා අතේ තිබූ පෑන කටේ ගහගෙන කීවාය. ඡායා සිනාසුනේ අසරණෝය. "පිස්සු කියවනවද මන්දා?" ඡායා බිම් බලාගෙන කීවාය. "මන් දැක්කනේ මෙතනින් ගිය මූණ. හරියට රිටර්න් වෙච්ච චෙක් එකක් වගේ. හරි ඵලයන් ඵලයන්. දැන් ඉතින් පුළුවන් නම් පරිස්සමෙන් ඔබම account එකට දාපන්. මූණ දැක්කම වෙන කාගේ හරි account එකකට check එක දායි." නිලංකාගේ වචන ඡායාගේ පපුවට ගිනාවේ මහා බරකි. ඇය වචනයක්වත් කතා නොකර පාරට පැමිණ ත්‍රිවිල් එකකට ගොඩ වූවාය. "මෙතන සම්පත් බැංකුවට යන්." හිත ලියා දැමූ මුතුපටක මුතුමෙන් විසිර යනවා ඡායාට දැනේ. ඇය අසීරුවෙන් ඒමී අත විසිරී යන මුතුපටවල් එක්කාසු කළාය. එකක් එකතු කරද්දී තව 10ක් ඇඟිලිකරු අතරින් පැන විසිරයයි. "දෙයනේ, මේ මොනවද වෙන්න යන්නේ?" ඡායා සිතුවේ අවංක පියගෙනි. නිලංකා කියන වචන හරියට තේරුම් බේරුම් කරගන්න තවත් ඡායා නොගියාය. එහෙමම ඒ වචන අමතක කරන්නට ඇය උත්සාහ කළාය. "බැංකුවට යද්දී ගිහිල්ලා හිටියොත් හොඳයි." ඡායා සිතුවේ අවංකවමයි. එහෙත් බැංකුව ඉදිරිපිට අසංකගේ වාහනේ නතර කර තිබුණේ. ඡායා ත්‍රිවිලරයෙන් බැස බැංකුව වෙත පිය නැගුවේ ඇත්තටම බරව හදවතිනි. බැංකුවේ කවුන්ටර්වල සිට දිගට ඇදුණු පොලිම් අතර ඇගේ දිනෙත් අසරණ දුව ගියාය. අසංක පෙනෙන්නට නොවිය. හිතට දැනෙන්නේ සැනසෙල්ලද්ද දුකද්ද පාළුවද්ද කියා ඡායාට තේරුමක් නැත. අසංක බැංකුවේ කළමනාකරුවෙකුගේ කාමරයේ වීදුරු අතරින් සෑහෙන වේලාවක සිට ඡායා දෙස බලා වුණාය. ඉදේට මූණකට ඒ මූණ වැසෙද්දී ඔහු ඇත්තටම කම්පා විය. ඔහු කලමනාකරු ඉදිරි වූ අසුනින් නැගිටි හිතට දැනුණු ලෝභ සිතුවිලි නිසාමය. මේ තරම් සමීපව ඒ මූණ බලාගන්නට හිතට ඇති ඕනෑකම කුමක්දයි ඔහු සිතින් ප්‍රශ්න කළාය. ඡායා අසංක ඡායා ළඟටම පැමිණ කතා කරද්දී ඇය ගැස්සී හිසේ සෙව්වාය. ඔවුන් දෙදෙනාගේ මූණ අතර ওই අඟල් 3-4ක පරතරයක් පමණි. මේ තරම් සමීපව මේ මූණ මේ උදෑසන බලාගන්නට ඔහු හීනකින්වත් සිතුවේ නැත. සර් සර් චෙට්ටික දාලා ඇවිත් ඡායා ඒ බැල්මෙන් දෙනෙත් අමාරුවෙන් මුදාගෙන කීවාය. ඒකනේ වේලාසන එන්න කියන්නේ හැමදේම මට අමතක වෙනවා. අසංක කියද්දී ඡායාගේ පපුව හිරිවැටි ගිහී ඉබේටම ඇයට නිලංකා එද්දී කියෝ අදන් සීවිය. ඡායාට චෙක්පත් අල්ලාගෙන උන් සුරත ගැහින්නක් මෙන් දැනුනේ. සර් යන්න සර් මං චෙට්ටික දාලා එන්නම්. ඡායා බිමට net බර කර කීවාය. අතින් ඒ නිකට ඔසවා ඒ දෙනෙත් වලට එබී ඒ කළු බෝල අතර තමා ඉන්නවාදයි නිසකම් බලාගන්නට අසංකර සිතුනේ. ඔහේ හැංගියෙන් මැඩගත්තේ අසීරුවෙනි. එපා අපි දාලා එකටම යන්. කෝ දෙන්න මං ඇතුළට ගිහිල්ලා දාලා එන්නම්. ඔයා මේක තියාගෙන අතන්ට වෙලා ඉඳගෙන ඉන්න. අසංක වහත දීපු ෆයිල් කවරේ ඡායා අත තබා ඇගේ සුරතින් චෙක්පත් ටික ගත්තේ. ඡායා බැංකුවේ කොනක තිබූ කුෂන් පුටුවට බරුවේ හිතට මහා අමුත්තන් නూరు බවක් දැනෙද්දී. මගේ මූණේ පෙරහැරක් යනවා වගේ බලා ඉන්නේ. වෙලාවකට හරි අමුතුයි. බිම් බලා ගන්න දුකයි. ඇය අසරණව සිතුවාය. ඡායා අසංක අත තබා ගිය බෝගේ ෆයිල් කවරේ දෙස බැලුවේ ඒ හැඟීමෙන් ඇගේ සිත මෘදුව දැවී යද්දී. ඒ දැවීම ගින්දරක් වී ඇගේ හිත දවා දැම්මේ. අසංක ඔහුගේ අත් අකුරින් ෆයිල් කවරේ මත ලියා තැබුවත් දුටු හිටියේ. ඡායා ඒ පැතලි සිංහල වචන දෙක දෙස බලා වුණේ පුදුමේනේ. ඡායා කල්පනේ. ඡායා අසංක ෆයිල් කවරේ මත ලියූ ඇගේ නම කියුවේ ගැහිමිනි. ඒ වචන ඒ අත් අකුරින්ම ඇගේ පපුවේ ලියවෙන්නට වැඩි වෙලාවක් ගත වූයේ නැත. අනේ ඇයි මෙහෙම කරන්නේ? මොනවද මේ වෙන්නේ? ඡායා ඇගේ වමතින් ඒ නම වසා දැමුවාය. එහෙත් පපුවේ ඇඳුණු ඒ අත්තකුරු මගා දමන්නට ඇයට නොහැකිවිය. අපි යන්ද? අසංක ළඟටම බැමින අසද්දී ඡායා ගැස්සිනි. ඇය ප්‍රථම වරට දැස් පුළුල්කට ඒ මුහුණ දෙස බැලුවාය. අසංක සිනාසුනේ දෙනෙත් වලිනි. "සර් වාහනේ යන්න. මම මේ ටික පයින් එන්නම්." ඡායා අසංකගේ දෙනෙත් මගහැර කීවාය. "හෝ" ඇගේ දෙනෙත් දෙස බැලුවේ තරමක් එය අඩවම් කරේ. "ඇයි දරුවෝ පයින් යන්නේ?" එහෙම හොඳයි සර් සර් යන්න. බැංකුව දුරකටදී අසංක වෙනස්ම ලෙස ඡායාදස බැලුවාය.